2018 වසරේ ගත වූ මුල් මාස 6 තුළ නව අයවැය යෝජනා සම්බන්ධ ප්‍රගතිය මන්දගාමී බව වෙරිටේ රිසර්ච් ආයතනය විසින් සිදු කරන ලද අයවැය පොරොන්දු මැති සබෙන් ඔබට වාර්තා මඟින් අනාවරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සාකච්ඡා කිරීම සඳහා වෙරිටේ රිසර්ච් ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂිකා සුභාෂිනී අබේසිංහ අප සමග එක් වෙනවා. ඉතින් අපි මුලින්ම ඔබෙන් දැනගැනීමට කැමති මේ අයවැය පොරොන්දු සම්බන්ධයෙන් මැතිසබෙන් ඔබට මොකක්ද මේ පර්යේෂණ වාර්තාව? ඇයි මෙහෙම අධ්‍යයනයක් කරන්න යොමු වුණේ? වෙරිටේ පර්යේෂණ ආයතනය මේ අධ්‍යයනය කරන්නට පෙළඹුණ හේතුව ප්‍රථමයෙන් කියන්නම්. එකක් තමයි අපි රජයේ අයවැය අධ්‍යයනය කිරීමේදී අපිට පැහැදිලිව පෙවුණ දෙයක් තමයි, ඇතැම් බොහෝ වර්ෂවල රජය තමන් යම්කිසි අංශ සඳහා වෙන්කරන අරමුදල් සහ සැබෑ වශයෙන්ම ඒ අංශ සඳහා වියදම් කළ අරමුදල් අතර සැලකිය යුතු වෙනසක් තියෙනවා. බොහෝ විට අයවැය කප්පාදුවක් අපිට පැහැදිලිව දක්නට ලැබෙනවා. ඇතැම් වසරවල අපි දැකලා තියෙනවා කෘෂිකර්මය සහ වාරිමාර්ග යන අංශය සඳහා වැය කළ අරමුදල් වලින් 40%ක් විතරට වඩා අඩුවෙන් තමයි වැය කළ මුදලින් මුදලට වඩා අඩුවෙන් තමයි වර්ෂ අවසානය වෙනකොට වියදම් කරලා තියෙන්නේ. මේක මේ සංඛ්‍යා දිහා බලද්දී අපිට ලැබුණ ප්‍රශ්නයක් තමයි. එතකොට අපි මෙහෙම අයවැය කප්පාදුවක් කරනවා නම් ඒ කියන්නේ මේ මුදල් වලින් රජය ඉටු කරන්නට පොරොන්දු වුණ අයවැය යෝජනා රාශියක් ඉටු කරන්නට රජයට බැරි වෙනවා. එතකොට අපි විමසා බැලුවා අපිට පුළුවන් ද දැනගන්න රජය මොන යෝජනාද කපාදු කරන්නේ, මොන යෝජනාද ක්‍රියාත්මක කරන්නේ. එතකොට අපිට පැහැදිලිව පෙවුණ දෙයක් තමයි විශේෂයෙන්ම අයවැයේ වැය යෝජනා, රජයේ ජනතාවගේ බද මුදල් වියදම් කරන යෝජනා පිළිබඳව හොඳ තොරතුරු මහජනතාවට හොඳ තොරතුරු නැහැ කියන එක. එතකොට මේ අයවැය යෝජනාවලින් මොනවද ක්‍රියාත්මක වුණේ, කොහොමද ක්‍රියාත්මක වුණේ, කොතරම් ප්‍රගතියක් දක්වනවාද කියලා පිළිබඳව මහජනතාවට අවධානයක් නැහැ. හැම අවුරුද්දේම අපි අයවැය කතාවේන පොරොන්දු මල්ල දිහා බලාගෙන ඉන්නවා මිසක් අයවැය කතාවෙන් පස්සේ පොරොන්දු මල්ලට මොකද වුණේ කියන එක පිළිබඳව සංවාදයක් සහ සාකච්ඡාවක් අපේ රටේ නැහැ කියන එක අපිට පැහැදිලිවම පේනුණා. ඒක නිසා තමයි අපි මේ අයවැය පොරොන්දු මැති සබෙන් ඔබට කියලා මේ අන්තර්ජාල වේදිකාවක් පටන් ගත්තේ. අපිට ඒ වර්තමාන කතියාවතේ යම්කිසි වෙනසක් කරන්නට අවශ්‍ය වුණා. විශේෂයෙන්ම රජයේ අයවැය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වගවීම වැඩි දියුණු කිරීමේ අදහසෙන්. පසුගිය වසර හා මෙම වසර සැසඳීමේදී අයවැය යෝජනා ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ප්‍රගතියක් දකින්න ලැබෙනවද? ඔය එතන තමයි අපිට තියෙන ප්‍රධානම ගැටලුව වෙන්නේ. මේක මේ රජ්‍ය සම්බන්ධයෙන් හෝ මේ අයවැය සම්බන්ධයෙන් අයවැයට පමණක් ආවේණික වෙච්ච ප්‍රශ්නයක් නෙවෙයි. අපිට පැහැදිලිවම පේන දෙයක් තමයි සෑම රජයක් විසින්ම සෑම අයවැයකදීම මේ අයවැය යෝජනා නියමාකාරයෙන් ක්‍රියාත්මක නොකිරීම සහ ඒ පිළිබඳ තොරතුරු මහජනතාවට ලබා දීම අතින් ඉතාමත්ම දුර්වලයි කියන එක. ඉතින් ඒක නිසා ගිය අවුරුද්දයි මේ අවුරුද්දයි සාපේක්ෂව බලද්දී අපිට පේන දෙයක් තමයි අයවැය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ගිය අවුරුද්දේ වසර අවසානය වෙනකොට ක්‍රියාත්මක වෙලා තිබුණේ අදාළ කාල සහ ඉලක්ක වකවානුවලට අනුව 108ක් පමණ වූ අපි අධ්‍යයනය කළ ප්‍රතිපත්තිවලින් යෝජනාවලින් 108ක් පමණයි. මේ වසරේ මුල් මාස 6 තුළ ඇත්තට මේ අදාළ ඉලක්ක සහ කාල වකවානුවලට ක්‍රියාත්මක වෙලා තියෙන්නේ ඒ අධ්‍යයනය කරන යෝජනාවලින් 108ක් පමණයි. ඒ කියන්නේ ලොකු වෙනසක් වෙලා නැහැ කියන එක තමයි අපේ අධ්‍යයනයෙන් පේන්නේ. මේ අධ්‍යයනයේ ධනාවරණය වෙලා තියෙනවා ඇතැම් පොරොන්දු අතහැර දාලා තිබෙනවා කියලා. කොහොමද මෙහෙම දුන්නු පොරොන්දු අත්හරින්නේ? ඔව්, අතහැරලා දානවා කියන්නේ අතහැරලා දාන යෝජනා කියන්නේ යම්කිසි යෝජනාවක් අයවැය කතාවෙහි ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් අපිට අදාළ ආයතනය විසින් ලබා දුන් තොරතුරු අනුව මේ ආයතනය කියනවා මේ යෝජනාව අයවැයේ ප්‍රකාශයට පත් වුණත් මේ වසර තුළ මේ යෝජනාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක. ඉතින් ඇත්තටම අපේ අධ්‍යයනය කළ අයවැය යෝජනා අතරින් අයවැය එක යෝජනාවක් තමයි මෙහෙම අතහැරලා දාපු යෝජනාවක් හැටියට ඉදිරිපත් වෙලා තියෙන්නේ. මේ වගේ අත්හැර දමන යෝජනා සමහර වෙලාවලට මේකට සාධාරණ හේතුන් තියෙනට පුළුවන්. නමුත් වඩාත්ම වැදගත් වෙන්නේ ඒ යෝජනාව ක්‍රියාත්මක නොවනවා නම් මේ අරමුදල් වලට කුමක්ද වුණේ කියන එක සම්බන්ධයෙන් අපට තොරතුරු නොමැතිවීම මෙවැනි අවස්ථාවල ගැටලුවක්.
මෙහෙම වෙන්න මොකක් හරි විශේෂ හේතුවක් තිබෙනවද? මම හිතන්නේ අපි අපේ අධ්‍යයනය ඇත්තටම අපි ප්‍රගතිය සහ විවෘතභාවය පිළිබඳව යම්කිසි අගයීමක් කරනවා. අපි විශේෂයෙන්ම මේකට හේතු සෙවීමක් මේ අධ්‍යයනයෙන් කරන්නේ නැහැ. නමුත් ඇත්තටම විවිධ අධ්‍යයන තියෙනවා. රජය විසින්ම කරපු අධ්‍යයනත් රජය විසින්ම මීට පෙර ඉදිරිපත් කළ අධීක්ෂණ වාර්තාවලත් පැහැදිලිව හඳුනාගෙන තියෙනවා කාර්යක්ෂමතා පිළිබඳ ගැටලු. ඒ වගේම හොඳ සැලසුම් කරණයක් නොමැතිව යෝජනා ඉදිරිපත් කිරීම. ඒ කියන්නේ අයවැය කතාවට එන්නට කලින් මේ යෝජනාව පිළිබඳව යම්කිසි අධ්‍යයනයක්, මේකේ ෆීසිබිලිටි එක ගැන යම්කිසි අධ්‍යයනයක් කරලා තියෙනවද, ඒ වගේ නොමැති අවස්ථාවල යෝජනාවක් හැටියට ඉදිරිපත් වෙලා ඊට පස්සේ තමයි මේක ෆීසිබිලිටි ස්ටඩි එකක් කරන්නේ. ඉතින් ඒ වගේ මං හිතන්නේ ගැටලු රාශියක් හඳුනාගෙන තියෙනවා. නමුත් අපිට පේන දෙයක් තමයි අපිට හොඳ තොරතුරු නැහැ මේ හඳුනාගත්ත ගැටලු නිරාකරණය කරගන්නට රජය විසින් ගත්ත ක්‍රියාමාර්ග මොනවද කියන එක. තොරතුරු දැනගැනීමේ පනත හරහා මේ රාජ්‍ය ආයතනවලින් තොරතුරු පහසුවෙන් ලබා ගැනීමට හැකියාවක් ලැබුණද කියන්නේ? ඔව්, අපි විශේෂයෙන්ම තොරතුරු දැනගැනීමේ පනත යටතේ දෙආකාරයක තොරතුරු අනාවරණය කිරීමක් පිළිබඳව කතා වෙනවා. අපි විශේෂයෙන්ම කැමති රාජ්‍ය ආයතන අපි කියනවා ප්‍රොඇක්ටිව් ඩිස්ක්ලෝෂර්, තමන්ම ප්‍රගාමීව තමන් කැමැත්තෙන් සිය වෙබ් අඩවිය හරහා තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් අපි විශාල දුර්වලතා දකිනවා. බොහෝ ආයතනවල අදාළ ක්‍රියාකාරී සැලසුම් හෝ යෝජනා පිළිබඳ වගේම ප්‍රගතිය පිළිබඳව සිය වෙබ් අඩවි හරහා ලබා දෙන තොරතුරු ඉතාමත්ම සීමිතයි. ඉතින් ඒක නිසා අපි තොරතුරු දැනගැනීමේ පනත යටතේ එතකොට ඉල්ලුම් පතක් ඉදිරිපත් කරලා තොරතුරු ලබා ගැනීමේ හැකියාව ගිය වසරට සාපේක්ෂව මේ වසරේ යම් කිසි දුරකට මේ වර්ධනයක් තියෙනවා. නමුත් මං හිතන්නේ අපිට ප්‍රධාන වශයෙන්ම තියෙන දෙයක් තමයි මේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලුම් පතක් ඉදිරිපත් කළා රාජ්‍ය ආයතනවල යම් කිසි ආකල්පමය වෙනසක් ඇති කළ යුතුයි. ඔවුන් හිතනවා අපි රජයට මේ තොරතුරු දුන්නත් අපි මහජනතාවට මේ තොරතුරු දෙන්න බැඳිලා නැහැයි කියන ආකල්පයක් තමයි බොහෝ රාජ්‍ය නිලධාරීන් සහ රාජ්‍ය ආයතනවලින් අපිට පැහැදිලි වෙන්නේ. මං හිතන්නේ මේ ආකල්පමය වෙනස ඇති කිරීම ඉතාම වැදගත්, විශේෂයෙන්ම අවධාරණය කළ යුතුයි. අයවැය යෝජනා කියන්නේ සෑම වසරකම මුදල් ඇමතිතුමා මහජනතාව ඉදිරියට ඇවිල්ලා කරන ප්‍රකාශනයක්. ඒ අයවැය යෝජනා ක්‍රියාත්මක වෙන්නේ මහජන මුදලින්, මහජනතාවගේ සුබසාධනය වෙනුවෙන්. ඒ අයවැය යෝජනා ක්‍රියාත්මක කරන ආයතන සහ නිලධාරීන් නඩත්තු වෙන්නේ මහජන මුදලින්. ඒක නිසා මං හිතන්නේ අපි ආකල්පම වෙනසක් ඇති කළ යුතුයි. මහජනතාවට පූර්ණ අයිතියක් තියෙනවා මේ අයවැය යෝජනා ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් තොරතුරු දැනගන්නට. ඒක නිසා තොරතුරු දැනගැනීමේ පනත ඇත්තටම විශේෂයෙන් ලොකු වෙනසක් ඇති කරලා තියෙනවා. නමුත් අපිට මේක තවදුරටත් ඉම්ප්‍රූව් වෙන්න ගොඩක් ඉඩ කර තියෙනවා. අයවැය යෝජනා ක්‍රියාත්මක වන ආකාරය අධීක්ෂණය සඳහා වෙනමම ඒකකයක් පිහිටවන බවට පසුගිය අයවැයදී යෝජනාවක් කෙරුණා. මොකක්ද මේ ඒකකයේ වර්තමාන තත්ත්වය? ඔව්, විශේෂයෙන්ම මං හිතන්නේ පසුගිය අයවැය කතාවේ ඉදිරිපත් කරන හොඳ යෝජනාවක් තමයි මුදල් අමාත්‍යාංශ විසින්ම යෝජනා කෙරුණා. අපි අපේ අමාත්‍යාංශ යටතේ ඒකකයක් පිහිටවනවා මේ නව වැය යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීමට කියලා. එතකොට ඊට පසුව චක්‍රලේඛයකුත් නිකුත් කරලා තිබුණා මෙහෙම ඒකකයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන්. ඉතින් අපි තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉදිරිපත් කරපු එක ඉල්ලුම් පතක් තමයි මෙහෙම. මොකද වෙබ් අඩවියේ එහෙම ඒකකයක් පිළිබඳව තොරතුරු තිබ්බේ නැහැ. ඒක නිසා තමයි අපි තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලුම් පතක් ඉදිරිපත් කළේ. එතන පියායවැය යෝජනාව සම්බන්ධ මේ ඒකකය ස්ථාපිත කරලා තියෙනවද කියලා. එතකොට අපිට මුදල් අමාත්‍යාංශයේ අයවැය දෙපාර්තමේන්තුවෙන් ලැබිච්ච පිළිතුර වුණේ මෙහෙම ඒකකයක් ස්ථාපිත කරලා නැහැ කියලා. නමුත් අපි මේ අයවැය යෝජනා අධීක්ෂණය කිරීමේදී තොරතුරු ඉල්ලුම්පත් රාශියක් ආයතනවලට යොමු කරනවා. එතකොට අපි වෙන මුදල් අමාත්‍යාංශයට අපි වෙන තොරතුරු වගයක් අයවැය යෝජනා සම්බන්ධයෙන් ඉල්ලුම්පත් කරලා තිබුණා ඒ අදාළ ආයතනය දෙපාර්තමේන්තුවටම. එතකොට ඒ දෙපාර්තමේන්තුවේ ඒ පිළිතුරට අපිට ලැබිලා තිබුණා මේ තොරතුරු ඒ අදාළ අයවැය අධීක්ෂණය කරන එකකෙන් ලබා ගන්න කියලා. එතකොට එකම මුදල් අමාත්‍යාංශයේ එකම දෙපාර්තමේන්තුවෙන් පරස්පර විරෝධී පිළිතුරු දෙකක්
තමයි අපිට ලැබුණේ එකක් කියනවා මෙහෙම ඒකකයක් නැහැ කියලා තව එකක් කියනවා මේ ඒකකෙන් තොරතුරු ලබා ගන්නට කියලා. ඉතින් අපි හිතනවා මෙහෙම පරස්පර විරෝධී කියන්නේ දල අමාත්‍යාංශය තමයි රජයේ අයවැය සම්බන්ධයෙන් පූර්ණ වගකීමක් සහ පූර්ණ එයා අධීක්ෂණය කිරීම සම්බන්ධයෙන් බලතල තියෙන ආයතනය. ඉතින් එවැනි ආයතනයක් විසින් මෙවැනි පරස්පර විරෝධී තොරතුරු සැපයීම මං හිතන්නේ අයවැය පිළිබඳව මහජන විශ්වාසය හීන කරන ප්‍රවණතාවයක් කියලා තමයි කියන්නේ. ගැන ආයතන දෙක එකම ආයතනයක් අවස්ථා දෙකකදී ප්‍රකාශ දෙකක් නිකුත් කළා. ඉතින් මේ වගේ පරේෂණ වාර්තාවල සොයා ගැනීම වලට අදාළ බලධාරීන් අහුම්කන් දීමක් සිදු කරනවද? මං හිතන්නේ අපි ගොඩක්ම බලාපොරොත්තු වෙන්නේ ඔබේ වගේ මාධ්‍ය ආයතන සඳහා මේ පිළිබඳව සාකච්ඡාවක් ඇති කරන එක. මං හිතන්නේ අපි පර්යේෂණ ආයතනයක් වශයෙන් විශේෂයෙන්ම තේරුම් ගත්ත දෙයක් තමයි පර්යේෂණ ආයතනයකට හැකියාව අඩුයි දේශපාලකයන්ගේ සහ නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් වෙනස් කරන්නට. නමුත් මහජනතාවට තමයි ලොකුම බලය තියෙන්නේ. මොකද එකක් තමයි මහජනතාව දායකයන් වශයෙන් විශාල බලයක් තියෙනවා. අනිත් පැත්තෙන් මහජන මුදලින් තමයි මේවා ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිසා අපේ පර්යේෂණ ආයතනයක් වශයෙන් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ මාධ්‍ය හරහා මහජනතාව දැනුවත් කිරීම තුළින් මේ පිළිබඳව රටේ පුළුල් සාකච්ඡාවක් සහ සංවාදයක් ඇති කරලා ඒ මගින් ප්‍රතිපත්ති වෙනස් කිරීම. බේම්න සූතියි ඔබට ඔබ වෙරිටේ රිසර්ච් ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂිකා සුභාෂිනී අබේසිංහ මහත්මිය අපත් සමග එකතුනේ. අපි ඔබට බේම්න ස්තුතිවන්ත වෙනවා.